ප්‍රමිවත් ශිෂ්‍යයෙක් විදිහට මේ රටට ආවේ. කොහොමද සහාය අධ්‍යක්ෂවරයෙක් වීම ෆිල්ම් එක? සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට ෆිල්ම් එක මේ සම්බන්ධ අධ්‍යක්ෂකීමක් තිබිලා තියෙනවා. ඇත්තටම චන්දිමයට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ ඩොලර් සිනමා කෘතියේ කාර්යභාරයන් කිහිපයක් මම පවරනවා. සහාය අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ එක කාර්යභාරයක්. අපිට රිදී තිරේ පේන්නේ මේ විරාජ්. කොහොමද මේ විරාජ්? විරාජ්ගේ කැරක්ටර් එක ඇත්තටම මට සමීප කැරක්ටර් එකක්. මමත් මේ ඔස්ට්‍රේලියාවට ආවේ ශිෂ්‍යෙක් විදිහට මේ ස්ටඩීස් කරලා මේ රටේ ගේමක් ගහගන්න අපේ භාෂාවෙන් කියනවනම් ඒක තමයි මෙහෙට ආවේ. ඉතින් ඒ කැරක්ටර් එක මට සමීපයි. ඉතින් චන්දිමයත් එක්ක මම අවුරුදු 4ක් විතර වගේ දැනට වැඩ කරනවා. ඉතින් චන්දිමයට තේරෙන්නේ නැති මොකක් හරි මගේ අතේ තියෙන මොකක් හරි දක්ෂතාවයක්. ඉතින් චන්දිමය තමයි මට ආරාධනා කළේ මේ කැරක්ටර් එක විරාජ් කැරක්ටර් එක මල්ලිම කරන්න කියලා. ඉතින් මේ ආරාධනාව ඉතාම සතුටින් බාර අරගෙන විරාජ් කියන කැරක්ටර් එක මමමයි ඉන්නේ. ප්‍රේක්ෂකයන් නැරඹුව මේ ඉන්නේ කැරක්ටර් එක මමම තමයි. හැබැයි මේ කවුරුත් දන්නේ නැති කතාවක් තියෙනවා. දැන් චන්දිම සංගීත වේදේ පිළිබඳව හොඳට දන්නවා. හැබැයි මේ කියවෙන ලියවෙන ගයන ගීත අතර ඔබේ ගීත රචනාවක් විදිහට එනවා. ඒක මොකද්ද? ඔව් ඇත්තටම මේ මයික තමයි කිව්වේ. කියන්නේ සහාය අධ්‍යක්ෂකවරයෙක්, ගංගන ශිල්පියෙක් සහ ගේයපද රචකයෙක් විදිහට මම කාර්යභාරයන් ගොඩක් මේ සිනමා කෘතියට මම දායක වුණා. මේ සිනමා කෘතියේ ගීත තුනක් ඇතුළත් ඒ තුනෙන් දෙකක පද රචනය මගේ. ඉතින් මේ මොකද දෙක පළවෙනි එක මලිත් පෙරේරා සහ හිරන්‍යා ගායනා කරන ඔය දෙතොල් මත ලිහිලා. ඒ වගේම ලක්ෂාංජාලිය ගායනා කරන ඉරටත් කලින්. දැන් ඒක පට්ට හිට් වගේ මට තේරෙන්නේ. ඒ කොහොමද ඒ අතලේ? ඉරටත් කලින් හැරෙන්න මම හිතන්නේ හිට් වෙයි කියලා. මම හිතන්නේ මොකද මේ මෙල්බන් වල මෙල්බන් නෙමෙයි පිට රටකට ලංකාවේ ඉඳන් කොහෙ ගියත් ඒ රටට ගිහිල්ලා කන කට්ට මේ තියෙන ඒ ජීවිතේ තමයි ඒ ගීතය ඇතුලේ තියෙන්නේ. මම මගේ ජීවිතෙන් අත්දැකීමෙන් ලියපු ගීතයක්. ඉතින් ඒ වචන ගොඩක් අයට සමීප වෙයි කියලා මම හිතනවා. ප්‍රවි අවංකව කියන්නේ ලංකාවේ හිටියනම් මේ වගේ ඔප්චුනිටි එකක් හම්බෙයිද? ඔලේ ප්‍රශ්නයක්. ඇත්තටම සංගීතය ප්‍රශ්නෙට උත්තරේ මම ලංකාවේ මේ ෆීල්ඩ් එකේ වැඩ කරලා තිනවා. මෙහෙට ආවට පස්සේ ජීවිතේ හැම පිටිම කන පිටය ගැහුවා. වෙනත් ෆීල්ඩ් එකක් ඉගෙන ගත්තා. දේවල් ගොඩක් අස්සේ ඇවිල්ලා මට හොඳ අවස්ථාවක් ඇත්තටම මේ රංගන ශිල්පියෙක් වෙන්න කවදාවත් හිතන් හිටියේ නැහැ. මේ මම සිනමාව හදාරන තමයි ඔස්ට්‍රේලියාවට ආවේ. ඉතින් අස්සේ මට ලැබිච්ච ලොකු අවස්ථාවක්. ඉතින් ලංකාවේ හිටියානම් කොහොම වෙයිද කියන මම දන්නේ නැහැ. හැබැයි මේ පෙරළුණු වත හොඳයි. පෙරළුණු වත හොඳයි කියද්දි කොවිඩ් කාලේ බොහෝ දෙනෙක් මියදෙනවා. සිහින මිය යනවා. සියලු දේ ඉතාම සුන්නත් දුර වෙලා යනවා. ඔබත් අනාත වෙනවා. ජීවිතේ කටුකත් වෙනවා. හැබැයි අද හැරිලා බලද්දී මේ විරාජ් ලොබෝ ජීවත් කරනවා. ඇත්තටම ඒ කියන්නේ විරාජ් සහ මිනුෂ මේ චිත්‍රපටයේ ඉන්න කැරක්ටර්ස් මේ ඔස්ට්‍රේලියාවට සුගත් කෙනෙක් විදියට ආපු ඕනම කොල්ලෙක්ට ඕනම කෙල්ලෙක්ට දැකිච්ච අත්දැකපු ජීවත් කරපු දේවල්. ඉතින් අපි සාමාන්‍යයෙන් මෙහෙට ඇවිල්ලා ඔය මේ චිත්‍රපටිය ඔබ නැරඹුවා. අපිටත් ඔය කියන්නේ සල්ලි හම්බෙච්ච නැති, ජොබ් කරලා සල්ලි හම්බෙච්ච නැති, යාළුවන්ගේ එක එක ප්‍රශ්න, ලව් කේස්, වෙල්ලෝ විසා ගහගන්න ඒවා, මේ වගේ ගොඩක් දේවල් අපි මේ රටට ආවට පස්සේ අපිට අත්දකින්න පුළුවන් වුණා. ඉතින් මේ ඔක්කොම මේ චිත්‍රපටයට ඇතුළත් වෙනවා. ඒ සිද්ධි පුංචි පුංචි දේවල් හැමදේම මේ චිත්‍රපටිය අඩංගු. ඉතින් බැලුවොත් අනිවාර්යෙන් මේ ස්ටුඩන්ට් ලයිෆ් එකම තමයි. මේ ඔස්ට්‍රේලියාවට ළමයි එවන්න ඉන්න දෙමව්පිය ඉන්නවා ලංකාවේ. එහෙම එන්න හිතාගෙන ඉන්න ළමයි ඉන්නවා. මේ දෙගොල්ලන් කවුද ඩොලර් බලන්නේ? අම්මලාද ළමයි? දෙගොල්ලම බලන්නේ. හෙට දවසේ ඩොලර් දෙකක් ගැන හීනියක් තියෙනවද? තාම හිතලා නැහැ. මම හිතන්නේ සංදිම අයියා හිතනවද දන්නේ නැහැ. හැබැයි කතාව එන්ඩ් වෙච්ච විදිහට මම හිතනවා මිනිස්සු මේක නරඹන ප්‍රේක්ෂකයෝ ඩොලර් දෙකක් බලාපොරොත්තු වෙයි කියලා. අවංකම අද පිරගත වීම තුල ප්‍රේක්ෂකාගාරයේ අර එක්සයිටින් බර්ත්ඩේ පොයින්ට් එක කොහොමද ඔයාට දෙන්නේ? මම අද තමයි මම මේ චිත්‍රපටේ මුලින්ම අඟට බලලා තිනවා මේ පෝස්ට් ප්‍රොඩක්ෂන් වලදී. හැබැයි ප්‍රීතිරේ මේ බිග් ස්ක්‍රීන් එකේ අද තමයි මම ෆස්ට් ටයිම් මේ බැලුවේ. මට ඇත්තටම මේ මට බලා ගන්න ඕනේ මේ ප්‍රේක්ෂකයන්ගෙන් එන රියැක්ෂන්ස්. පොඩි පොඩි තැන් වලදී hina යන දේවල් ඒ වගේ ස්කෝරින් එක. ඇත්තටම බර්ත්ඩේ සීන් එකේදී මට දැනුණා ප්‍රේක්ෂකයන්ගේ හදවත් ටික නතර වෙච්ච එක.
හරිම සයිලන්ට් වෙලා ඒක හදවතට දැනුණා කියලා මට තේරෙනවා. අධ්‍යක්ෂවරයා එවලේ අර කමිසි ගලවන එක හරි බැරත් අර කඩන්න කිව්වා නම් තුවාය ඒ රංගපෑම ටී-ෂර්ට් එක ගැලෙවෙද්දී බොහොම අමාරුවෙන් වාස නැහැ ඇඟ පෙන්නන්න හැබැයි නඩුවෙක් විදියට බාරගත්ත කාර්යාමයේදී ඕන දෙයකට ඕන අභියෝගයක් බාර ගන්න පුළුවන් වෙනවා මේක ඔළුවට දාගෙන වැඩේට කැමති වුණා ඉතින් තුවාය ගලවන්න කිව්වා නම් ගලවන්න අන්න එහෙම චරිතයක තමයි මේ පරිච්ඡේදය පටන් ගන්නෙ. එඩ තාරුණේ සිනමාව හරිම විවෘතයි. මෙහෙම බය නැති කොල්ලෝ ටිකක් එක්ක සෙට් එකකවත් ගැවසුන් නැති අධ්‍යක්ෂවරයෙක්ගේ පට්ට එෆෙක්ට් එක. මේක ලංකාවේ නෙමෙයි ලෝකෙටම අරන් යන්න. ඩොලර් කියන්නේ අපේ කතාව. හීනලු හුබඳින හීතල නගරේ කාටත් හොරෙන් මට මම වෙන්න. ඔහේ නම් මොන මගුලකට ලක්ෂ ගාණක් වියදම් කරා මෙහෙ ආවේ.